ශ්‍රද්ධාවන්ත පින්වතුනි මේ ඔබ ශ්‍රවණය කරන්නට සෝදානම් වෙන්නේ ලක්හඬ සිත නිවන බුදුබණ සෙනසුරාදා උදෑසන ධර්මානුශාසනාවයි සිත පහදවාගෙන ශ්‍රවණය කරමින් මේ අමා දහම් ජීවිතය සනසා ගන්නට සසර දුක් නිවා ගන්නට ලැබේවා කියලා මම පළමු කොට ආශිර්වාද කරනවා ප්‍රාර්ථනා කරනවා අද මම ධර්ම දේශනාව සඳහා මාතෘකාව ලෙස සංඝායනා කරන ලද ධර්ම පරයාය අයිති වන්නේ ဒုတိය පාපනික සූත්‍ර දේශනාවට අංගුත්තර නිකායේ තික නිපාත පාළියේ අපට උගන්වන මේ මිහිරි දේශනාව ගිහි පැවිදි දෙපිරිසටම ගැඹුරු දහම් පණිවිඩයක් ලබා දෙනවා සොයා යනු ලබන ශාන්ත සුවය ලබන්නට නුවණ ඇති ඇසැති වෙලෙන්දෙක් කියනවා ඒ වෙලඳාම පිළිබඳව තීහි භික්කමේ ධම්මේහි සමන්නාගතෝ පාපනිකෝ නතිරස්සේව මහන්තත්තං වේපුල්ලත්තං පාපුනාති භෝගේසු මහණෙනි කරුණු තුනකින් සමන්වාගත වෙලෙන්දා නොබෝ කලකින් මහත් බවට විපුල බවට පැමිණෙනවා ධනයෙන් භෝග සම්පත් වලින් කතමේහි තීහි කුමන කරුණු තුනකින් සමන්නාගත වෙලෙන්දද නොබෝ කලකින් පොහොසත් වෙලෙන්දෙක් වෙන්නේ ඉදමික්කමේ පාපනිකෝ චක්කුමාච හෝති විදුරෝච නිසේ සම්පන්නෝච මහණෙනි මේ ලෝකේ වෙලෙන්දා නුවණැස් ඇත්තෙක් වෙනවනම් චක්කුමා හෝති ඊළඟට විදුරෝච ඒ කියන්නේ විදුර කියන්නේ ඥාන සංප්‍රයුක්ත වීරියක් තියෙන කෙනෙක් වීම ඊළඟට නිස්සය සම්පන්න වීම ඒ කියන්නේ හොඳ ඇසුරක් තිබීම කියන කාරණේනේ මෙන්න මේ කරුණු තුනෙන් යුක්ත වෙලෙන්දා නොබෝ කලකින් මහා පොහසත් ප්‍රසිද්ධ වෙලෙන්දෙක් වෙනවා නැවත කිව්වොත් නුවණැස් තියෙනවා ඥාන සංප්‍රයුක්ත වූ වීරියක් තියෙනවා හොඳ නිස්සය සම්පත්තියක් නැත්නම් ඇසුරක් තියෙනවා ඉතින් බුදුරජාණන් වහන්සේ වදාරනවා කතංච භික්කවේ පාපනිකෝ චක්කුමා හෝති වෙලෙන්දෙක් ඇස් තියෙන වෙලෙන්දෙක් කියලා කියන්නේ කොහොමද ඉදමික්කමේ පාපනිකෝ පනීයන් ජානාති ඉදම් පනීයන් ඒවං කීතං ඒවං වික්කේමානං එත්තකම් මූලං භවිස්සති එත්තකෝ උදයෝති මේ ලෝකේ ඉන්න වෙලෙන්දා මේ වෙලඳ බඩු මේ විදියට මිලදී ගත්තා මේ විදියටයි විකුණන්නේ මෙහෙම විකුණනකොට මෙන්න මෙහෙම මිලක් නියම කළ යුතුයි එහෙම වුණොත් තමයි ලාභයක් මේ විදියට මට ලැබෙන්නේ කියලා බඩු මිල දන්නවා විකිනිය යුතු මිල දන්නවා ලැබෙන ලාභය ගැන දන්නවා ආන් එහෙනම් ඔය කරුණු ටික දන්නා වෙලෙන්දා ඒ වෙලඳාම පිළිබඳව නුවණ ඇති කෙනෙක් එනිසා ඔහු චක්කුමත් වූ වෙලෙන්දෙක් කියලා බුදුරජාණන් වහන්සේ වදාරනවා ඊළඟට භාග්‍යතුන් වහන්සේ වදාලානේ ඥාන සංප්‍රයුක්ත වීරියක් තියෙන්න ඕනි කියලා ලෝකේ බොහෝ දෙනාගේ වීරිය තියෙනවා හැබැයි ඥාන සංප්‍රයුක්ත නැ ප්‍රඥාවෙන් යුතුව ගනු ලබන වීරියයි මෙලොවට පරලොවට ඵලදායක වෙන්නේ එහෙනම් ගිහි වේවා පැවිදි වේවා ප්‍රඥාවෙන් මුහු වූ වීරයක් ඇති බව හැම අතින්ම යහපතට හේතු වෙනවා මොකද ප්‍රඥාවෙන් ගනු ලබන උත්සාහය අධර්මයක් අධර්මචාරියාවක් වෙනුවෙන් ගන්නෙ නෑ කවදාවත් කාය දුස්චරිතයක් වාග් මනෝ දුස්චරිතයක් වෙනුවෙන් ගනු ලබන උත්සාහයක් වේනම් එතන තියෙන්නේ මෝහයයි ප්‍රඥාව යෙදෙන්නේ නැහැ ප්‍රඥාවන්ත කෙනා හැම වෙලාවකම උත්සාහවත් වෙන්නේ ප්‍රාණඝාත ආදී කායික කුසලෙන් වෙන් වෙන්න ඒ වගේම මුසාවාද ආදී වාචසික කුසලෙන් වෙන් වෙන්න ඒ වගේම අභිද්‍යා ව්‍යාපාද ආදී මානසික ඒ අකුසල ධර්මයන්ගෙන් වෙන්වීමයි ඥාන සංප්‍රයුක්ත වීරියක් ඇති කෙනාගේ ලක්ෂණය අපි ඉගෙන ගන්නේ සත්‍තිස් බෝධිපාක්ෂික ධර්මවල සතර සම්‍යප්ප්‍රධාන වීරය කියලා. ඒ සතර සම්‍යප්ප්‍රධාන වීරය කියන්නේ නූපන් අකුසල් නූපදවා උපන් අකුසල් ප්‍රහාණය කරන්නට. නූපන් කුසල් උපදවා උපන් කුසල් දියුණු කරන්නට. යමෙකුගේ ජීවිතයේ උවමනාවක්, උනන්දුවක්, දක්ෂතාවයක් ඒ උදෙසා මෙහෙයවීමක් තියෙනවනම් ආන්නේ වීරය තමයි මෙහිදී මේ ඥාන සංප්‍රයුක්ත වීරය කියන්නේ. එතකොට මේ වෙලෙන්දෙක් සම්බන්ධයෙන් ගත්තොත් මොකක්ද ඥාන සංප්‍රයුක්ත වීරයෙන් යුක්ත වීම නැත්නම් විදුර වීම කියලා කියන්නේ
කොහොමද බුදුරජාණන් වහන්සේ වදාරනවා ඉද බික්කමේ පාපනිකෝ කුසලෝ හෝති පනියං කේතුංච වික්කේතුංච එවං කෝ බික්කමේ පාපනිකෝ විදුරෝ හෝති මහණෙනි මේ ලෝකේ ඉන්න වෙලෙන්දා දක්ෂ වෙලෙන්දා මිලට ගන්නයි ඒ වගේම විකුණන්නයි දක්ෂ වෙනවා ඒක බොහොම වැදගත් සාධකයක් වෙලඳාමේදී මිලදී ගැනීම විකිනීම වල සාර්ථකත්වයේ මත තමයි සාර්ථක වෙලෙන්දෙක්සා වෙලඳාම බිහි වෙන්නේ එහෙනම් වෙලෙන්දෙක්ගේ මුළු වෙලඳ කර්මයම තීරණය වෙන තැන ගැනුම් විකුණුම් පිළිබඳව ඇති දක්ෂතාව එහෙනම් මිලදී ගන්නා භාණ්ඩ මොනවද ඒ වගේ වර්ග කොහොමද ප්‍රමාණය මොකක්ද ඒව විකිනිය යුත්තේ කොහොමද විකිනිය යුතු කාලය මොකක්ද විකිනිය යුතු තැන කොහොමද විකිනිය යුතු ප්‍රමාණය මිල ඉපය යුතු ලාභය මේ සමස්තය ගැන ඉතා හොඳ අවබෝධයක් තියෙන්නට ඕන සමහර අවස්ථාවලදී සාර්ථක වෙනදාමක් සඳහා ලාභය අඩු කරන්න වෙනවා අඩු ලාභයක් තියාගෙන වැඩි ප්‍රමාණයක් භාණ්ඩ විකුණන්න වෙනවා සමහර අවස්ථාවල ඒ භාණ්ඩ විකිනෙන ප්‍රමාණය සහ ඉල්ලීමේ ප්‍රමාණය සලකලා ඒ භාණ්ඩේ මිල තීරණය කරන්නට වෙනවා ඒ වගේම ගනු ලබන විකුණනු ලබන භාණ්ඩය කිනම් වර්ගයේ භාණ්ඩයක් ආහාර පානද එහෙම නැත්නම් ඇඳුම් පැළඳුම්ද එහෙම නැත්නම් වෙන යම් ද්‍රව්‍යද ඒ වගේ කාලය වළංගු කාලයක් තියෙනවා ඒවා කොයි කාලයකින් කල්ලිකුත් වෙනවද ආදී වශයෙන් මේ සමස්තය සලකන්න වෙනවා මේ ගැන හොඳ පැනසක් ඇති කෙනා අන්න විදුර වූ වෙලෙන්දෙක් කියනවා ඒ කියන්නේ මේ සඳහා හොඳට විමසන්න ඕනි හොඳ අයවැයක් තබා ගන්නට ඕනි ගනු ලබන සියලු භාණ්ඩ සහ විකුණනු ලබන භාණ්ඩ පිළිබඳව වෙලෙන්දගේ හිතේ හොඳ සටහනක් තියෙන්න ඕනි පොතේ නෙමෙයි පොතේ සටහන් තබපු ඕනතරම් වෙලෙන්දෝ වෙලඳාමින් බොහොම දුප්පත් වුණානේ හිතේ හොඳ සටහනක් තියෙන්න ඕන ඒ හිතේ සටහන පිළිබඳව හැකියාව වැඩි වෙන ආන දක්ෂ වෙලෙන්දෙක් වෙනවා ඒ දක්ෂ වෙලෙන්දාට දක්ෂ භාවය ඇති වෙන්නට මේ බාහිර උගත්කම් මේ පිළිබඳව මඟ පෙන්වීම පමණක්ම නෙමෙයි ඒවත් හේතුභූත වෙනවා ඊට වඩා ඔහුට සහජ නිසඟ හැකියාවක් පවතින්නට ඕන ඒ වෙලඳ කර්මයේ පිළිබඳව ඒකයි බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ වෙලෙන්දා චක්කුමත් වෙන්න ඕන වෙලඳාම පිළිබඳව ඇස් තියෙන්න ඕන ඒ වගේම විදුර වෙන්න ඕන ඒ කියන්නේ වෙලඳාම පිළිබඳව ඥාන සම්ප්‍රයුක්ත වීරියක් ඔහසත්ව පවතින්න ඕන ඒ වගේම බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා නිස්රේ සම්පන්න වෙන්න ඕනි වෙලෙන්දෙක් කියලා මොකක්ද මේ නිස්රේ සම්පන්න භාවය කියන්නේ කතංච භික්කවේ පාපනිකෝ නිස්සේ සම්පන්නෝ හෝති ඉද භික්කවේ පාපනිකෝ යේතේ ගහපතිවා ගහපති පුත්තාවා අඩ්ඩා මහධනා මහා භෝගා මේ ලෝකේ ඉන්නමා බොහොම ධනවත් වූ මහා සම්පත් ඇති මහා භෝග ඇති ගෘහපතිවරු ගෘහපති පුත්‍රයෝ සිටුවරු ඉන්නවානේ අයං කෝ භවං පාපනිකෝ චක්කුමාච විදුරෝච පටිබලෝච පුත්තදාරංච පෝසේතු ඉතින් අන්නේ මහා පෝසත් අය අර වෙලෙන්ද පිළිබඳව විශ්වාසයක් ඇති කර ගන්නවා මොකක්ද ඇති කර ගන්න විශ්වාසය මේ වෙලෙන්දා මේ ව්‍යාපාරිකයා බොහොම දක්ෂයි මොහො පෙරහෙන කෙනෙක් නෙමෙයි හොඳට මේ ව්‍යාපාරය කරගෙන යනවා දවසින් දවස දිවුණුවට පමනුවන්න මොහු දන්නවා මේ ව්‍යාපාරයේ පිළිබඳව හොඳ දරා ගැනීමක් ඇතිව හොඳ කියවීමක් ඇතිව අනාගත දර්ශීව මොහු වෙලඳා මේ දෙනවා දවසින් දවස ලාභයත් වැඩි වෙනවා පිරිස් බලයත් වැඩි වෙනවා කීර්තිනාමයක් වැඩි වෙනවා මොහු පිරිහෙන්නේ නැහැ කියලා වටපිටාවේ ඉන්න මහ ධනවතුන්ට ආරංචි වෙනවා එතකොට ඔහු මොකද කරන්නේ අම්හා කංච කාලේන කාලං අනුපදාතුම් තේනම් භෝගෙහි නිපතන්ති එතකොට යාර මහා ධනවත්තු අර වෙලෙන්දට ඒ භෝග සම්පත් ලබා දෙනවා ඇතැම් විට ණය ලබා දෙනවා සමහර විට ඔබ ඔය වෙලඳාමෙන් දියුණුවටපත් වෙන්න කියලා යම් ආයෝජනයන් සිද්ධ කරනවා හැබැයි මේ වෙලෙන්දා ගැන හොඳ විශ්වාසයක් ඇති වෙන්න ඕනි. ඒ විශ්වාසය තහවුරු කරලා ඔහු පෙන්වන්නට ඕන. එතකොට ඔහු ඇසුරු කරන්නට ඔහුගේ මිත්‍රත්වයට බොහෝ ධනවතුන් කීර්තිමතුන් එකතු වෙනවා. අන්න එහෙම එකතු වෙනකොට මේ වෙලෙන්දාගේ වෙලඳාම තවත් ශක්තිමත් වෙනවා. හැබැයි කවුරු එකතු වුණත් ඒ හැම තැනක් පිළිබඳවම මේ වෙලෙන්දාගේ චක්කුමත් භාවය තිබිය යුතුමයි. ඒක මුලින්ම බුදුරජාණන් වහන්සේ දේශනා කළා. ඒ චක්කුමත් භාවයයි විදුර භාවයයි තිබේ නම් ඔහුට මොනියම් තත්වයක් තුනදී උවද කලමනාදී නොකලමනාදී තෝරගන්න පුළුවන්. ඉතින් මේ තුන්වන කාරණය තමයි නිස්සරේ සම්පන්න වීම. ඒ කියන්නේ
වටපිටාවේ ඉන්න දන්න කියන කීර්තිමත් භාවයක් උසුලන ප්‍රසිද්ධ වූ ධනවත් පුද්ගලයෝ ආන්නයගේ ඇසුර යම් වෙලෙන්දෙකුට ලැබෙනවා නම් ඒක තමන්ගේ වෙලඳාමට බොහෝම සවියක් ශක්තියක්. ඉතින් එතකොට ඒ ධනවතුන් භෝගවන්තයෝ මේ වෙලෙන්දට ඕනම ආයෝජනයක් කරන්නට ඕනම මුදලක් ලබා දෙන්නට විශ්වාසයෙන් ඉදිරිපත් වෙනවා. ඉතෝ සම්ම පාපනික භෝගේ හරිත්වා මිත්‍ර වෙලෙන්ද ඔබ මේ ධනය මේ භෝගයන් අරගෙන ගිහිල්ලා පුත්ත දාරංච පෝසෙහි අම්හාකංච කාලේන කාලං අනුප්පදේයි. අඹ දරුවන් පෝෂණය කළ හොඳට වෙලඳාම කරන්න අපටත් නියමිත පොලිය නියමිත ලාභේ අපටත් කොටසක් දෙන්න. ඒවං කෝ භික්කවේ පාපනිකෝ නිස්සය සම්පන්නෝ හෝති. ඔය විදිහට ඒ වෙලෙන්දා හොඳ නිස්සය සම්පත්තියක් හොඳ ආශ්‍රයක් හොඳ සහයෝගයක් ඇතිව මේ ජන සමාජයේ විපුල බවට පත් වෙනවා. එතකොට ඉමේහි කෝ භික්කවේ තීහි අංගේහි සමන්නාගතෝ පාපනිකෝ නචිරස්සේව මහන් තත්තං වේපුල්ලත්තං පාපුනාති භෝගේසු. ආන්න වෙලෙන්ද නොබෝ කලකින් මහන් තත්ත්ව භාවයට පත් වෙනවා. විපුලත්වයට පත් වෙනවා. මහා කීර්තියක් උසුලන ලෝක ප්‍රසිද්ධ වූ වෙලෙන්දෙක් බවට පත් වෙනවා. හැබැයි මේ කීර්ති නාමය අයතාව නැත්තම් අයතහා ආකාරයෙන් ලද කීර්ති නාමයක් නෙමෙයි යතාවත් ආකාරයෙන් ලද කීර්ති නාමයක්. සාධාරණ වෙලඳාමක් සාධාරණ ලාභයක් සහනශීලී වෙලඳාමක් ප්‍රියශීලී මිත්‍රශීලී වෙලඳාමක් සැබවින්ම ඒක ජන සමාජයට සිද්ධ කරනු ලබන ඊමහත් සේවයක් උදාර සේවයක්. මේ හැම පැත්තක්ම ආවරණය වන විදියට දානය ප්‍රිය වචනය අර්ධචරියාව සමානාත්මතාව කියන මනුස්සත්වයට හිමිවන උදාර ගුණ ඇතිව කෙරෙන වෙළඳාමක් නිසා ඒ වෙළෙන්දගේ වෙළඳාම දීර්ඝ කාලයක් පවතිනවා. මේ ජන සමාජයේ බොහෝ කාලයක් ඒ වෙළඳාම පිහිටා පවතින්නට හේතු භූත වෙනවා. සහ ඔහුගේ කීර්ති නාමය දවසින් දවස වැඩි වර්ධනය වෙනවා. ඔහුට මෙලොවත් හොඳ වෙනවා, පරලොවත් යහපත් වෙනවා. ඔහුට අනතුරක් නැහැ මෙලොවෙන් පරලොවෙන්. ඉතින් බුදුරජාණන් වහන්සේ මෙහෙම මේ වෙළෙන්දෙක් ගැන ඇයි දේශනා කළේ? වෙළෙන්දෙකුගේ දියුණුවන වෙළෙන්දෙකුගේ එහෙම නැත්නම් විපුල බවට පත්වන වෙළෙන්දෙකුගේ ජීවිතයේ තියෙන ලක්ෂණ තුනක් ගැන ඇයි දේශනා කළේ? භාග්‍යවතුන් වහන්සේ එය උපමා කර ගනිමින් ගිහි පැවිදි අපි හැම දිනාටම සද්ධර්මය ශ්‍රවණය කරන ශ්‍රාවක සමුළුවට මිහිරි සදහම් පණිවිඩයක් ලබා දෙන්නයි ඒ වෙළෙන්දක උපමා කරගත්තේ. ඉතින් බුදුරජාණන් වහන්සේ වදාරනවා ඒව මේව කෝ භික්කවේ තීහි ධම්මේහි සමන්නාගතෝ භික්ඛු නචිරස්සේව මහන් තත්තං වේපුල්ලත්තං පාපුනාති කුසලේසු ධම්මේසු. මහණෙනි අන්න ඒ වගේ කොයි වගේද අර වෙළෙන්දෙක් දිනුනු වෙනවා වගේ තීහි ධම්මේහි සමන්නාගතෝ භික්ඛු කරුණු තුනකින් යුක්ත වූ භික්ෂුව නැත්තං ගිහි හෝ වේවා පැවිදි හෝ වේවා ශ්‍රාවකයා නචිරස්සේව නොබෝ කලකින් ඒ කියන්නේ වැඩි කාලයක් යන්නේ නැහැ. නචිරස්සේව කියන්නේ දීර්ඝ කාලයක් ගිහිල්ලා නෙමෙයි. අද අදම මහන් තත්තං වේපුල්ලත්තං පාපුනාති කුසලේසු ධම්මේසු. කුසල් දහම් පිළිබඳව විපුල බවට පැමිණෙනවා. මහත්වයට පැමිණෙනවා. කුසලයේ මහත්වයට කුසලයේ විපුලත්වයට පැමිණෙනවා කියන්නේ පින්වතුනි අපේ මතු ගමනම සුරක්ෂිතයි. කුසල් දහම් වලින් පිරී ගිය කෙනෙක්. කුසල් දහම් වලින් ඉතිරී ගිය කෙනෙක්. කුසල් දහම් වලින් විපුලත්වයට පත්වෙච්ච කෙනෙක් වෙනම කරුණ තුනක් එයාගේ ජීවිතයේ තියෙනවා නම් දැන් ඔබ විමසා බලන්න ඔබේ ජීවිතයේ මේ කරුණ තුන තියෙනවද? තියෙනවා නම් දවසින් දවස දවසින් දවස ඔබ මහා පිනෙන් පිරී ගිය පුණ්‍යාත්මී කෙනෙක් වෙනවා. ඒ පින විසින් ඒ කුසලයේ විසින් ඔබ සාන්ත සුන්දර අමා මහ නිවන් මාවත වෙත යොමු කරනවා. අජාති ජාතියෙන් අජාතිය වෙත, ජරාවෙන් අජර භාවයේ වෙත, මරණයෙන් අමරණීය භාවයේ වෙත යොමු කරන ආර්ය අෂ්ටාංගික මාර්ගයට එහෙම නැත්නම් සාන්ත වූ අමරණීය නිවන් මාර්ගයේ වෙතට ඔබව යොමු කරනවා. මෙන්න මේ කරුණු තුන ඔබේ ජීවිතයේ තියෙනවා නම් තවත් විදියකින් කියවොත් මෙලොවත් බොහොම සැනසිලිදායක ජීවිතයක් මරණින් මත්තේ සුගතියක ඉපදෙන්න ලැබීම යම් මොහොතකදී උතුම් චතුරාර්ය සත්‍ය ප්‍රතිවේද කිරීම මේ කරුණු තුන ලැබෙනවා නම් පින්වතුනි සියල්ලම සම්පූර්ණයිනේ. අපි මේ බුදුරජාණන් වහන්සේ සරණ ගියේ මේ ශාස්ත්‍ර ශාසනයට පැමිණුනේ උතුම්ම උතුම් අපේක්ෂාවක් ඇතිව පිවිතුරුම පිවිතුරු අරමුණක් ඇතිව ඉතා බලවත් විශ්වාසයක් සහ අදිෂ්ඨානයක් ඇතිව
මොකක්ද ඒ පිවිතුරු බලාපොරොත්තු අදිෂ්ඨාන අරමුණ බුදුරජාණන් වහන්සේ අපට දේශනා කරන ලද ඒ උතුම් ශ්‍රී සද්ධර්මය අවබෝධ කරගෙන අවිද්‍යාවෙන් අත මිදලා ප්‍රඥා ආලෝකයේ පහල කරගෙන අන්ධකාර අන්ධකාර වූ කුරිරු වූ භීසුණු වූ සංසාර ගමන නිමා කරන්නට උතුම් චතුරාර්ය සත්‍ය අවබෝධයේ වෙත ලං වෙන්නට මේ අමා සරණ බුදු සරණ මේ අමා ධම් සරණ මේ අමා සංඝ සරණ හේතු වේවා ආනි පැතුමයි අපි හැම දෙනාගේ හද සන්තානවල පීඨා පවතින්නේ ඉතින් ඒ පිවිතුරු පැතුම වෙනුවෙන් බුදුරජාණන් වහන්සේ ඒ පිවිතුරු පැතුම දිනු කරගන්නට බුදුරජාණන් වහන්සේ දේශනා කළ මේ ධර්ම පරියාය ඉතින් ඒ කරුණු තුන භාග්‍යවතුන් වහන්සේ දේශනා කරනවා කතමේ හිතේහි ඉද භික්කවේ භික්කු චක්කුමාච හෝති විදුරෝච නිස්සය සම්පන්නෝච අන්න අර වෙලෙන්දෙක් ගැන කිව්වානේ ඒ වෙලෙන්දගේ චක්කුමත් භාවය විදුර භාවය නිස්සය සම්පන්න භාවය ඔහුගේ දිනුවට හේතු වුණා වගේ මේ ශාසනේ ශ්‍රාවකයා චක්කුමත් කෙනෙක් වෙනවා විදුර කෙනෙක් වෙනවා නිස්සය සම්පන්න කෙනෙක් වෙනවා කරුණු තුනයි කතංච භික්කවේ භික්කු චක්කුමා හෝති එහෙනම් චක්කුමත් කෙනෙක් ඇස් ඇති කෙනෙක් වෙන්නේ කොහොමද පින්වතුනි ඇස් කියනකොට මේ අපි දකින්න බලන මේ මාංශ චක්ෂුවත් ඇස් දෙකක් ඇසක් තමයි නමුත් මේ මාංශ චක්ෂුවට පේන්නේ බොහොම සීමිත දෙයයි ආලෝකයක් තියෙන වෙලාවක වර්ණ රූපය දැක ගැනීම මේ ඇස නිසා සිද්ධ වෙනවා හැබැයි එතනින් එහාට යමක් දකින්නට මේ ඇසට හැකියාවක් නැහැ උදෙසා ප්‍රඥාව නැමැති ඇස තියෙන්න ඕනේ එහෙනම් මෙතන මේ චක්කුමත් භාවය කියන්නේ ප්‍රඥාව නැමැති ඇස පිළිබඳවයි ඒකයි වදාලේ කතංච භික්කවේ භික්කු චක්කුමා හෝති මහණනි මේ ශාසනේ ශ්‍රාවකය කොහොමද චක්කුමත් කෙනෙක් ඇස ඇති කෙනෙක් වෙන්නේ ඉද භික්කවේ භික්කු ඉදං දුක්ඛාන්ති යථා භූතං පජානාති මේ ශාසනේ ශ්‍රාවකය මෙය දුකයයි තත්වාකාරයෙන් දැනගන්න විශේෂයෙන් දැනගන්නවා අයං දුක්ඛ සමුදයෝති යථා භූතං පජානාති මෙන්න දුක හට ගන්නා හේතුව කියලා තත්වාකාරයෙන් අහලා ඒ වගේම නුවණින් මෙනෙහි කරලා දැනගන්නවා අයං දුක්ඛ නිරෝධෝති යථා භූතං පජානාති මෙන්න මෙයයි දුක්ඛ නිරෝධය කියලා ඒ ගැන අහලා ඒ අනුව කල්පනා කරලා අවබෝධ කරගන්නවා අයං දුක්ඛ නිරෝධගාමිනී පටිපදාති යථා භූතං පජානාති මෙන්න දුක් නැතිවන උතුම් ප්‍රතිපදාව කියලා ඒ ගැන අහලා නුවණින් විමසලා දැනගන්නවා එතකොට ඒ චතුරාර්ය සත්‍ය පිළිබඳව භාවිත ඥානය චතුරාර්ය සත්‍ය භාවනාවේ යෙදී ඇති කරගන්නා ලද භාවනාමය ඥානයක් දක්වා ඒ නුවණ දිනු කරගත්තොත් ආන්නේ ශ්‍රාවකයා මේ ශාසනේ චක්කුමා නැත්තම් ඇස් ඇති කෙනා කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. එහෙනම් බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයාගේ දෑසින් ශ්‍රාවකයාගේ ප්‍රඥාව නැමැති දෑසින් කුමක්ද යා දකින්නේ චතුරාර්ය සත්‍යයයි. බුදුරජාණන් වහන්සේම ලෝකෙට දේශනා කරන කල්ප කාලාන්තරයකින් ලොවට ඇසෙන ඊතා විරල දුලබ අමා ධර්මය චතුරාර්ය සත්‍ය ධර්මය. එතකොට මේ චතුරාර්ය සත්‍ය ගැන ඒ ශ්‍රාවකයාට අහන්න ලැබෙන්න ඕනි. පරතෝ ඝෝස ප්‍රත්‍ය කියලා එකට කියන්නේ. බුදුරජාණන් වහන්සේගෙන් හෝ බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයෙකුගෙන් තමයි චතුරාර්ය සත්‍ය ලෝකෙට ඇහෙන්නේ. එහෙම ඇහුනහම ඒ ශ්‍රාවකයාගේ ප්‍රඥාව නැමැති ඇස විසද වෙනවා. හොඳට ඒ ප්‍රඥා දෑස දැල් වෙනවා. දැල් වෙලා මේ චතුරාර්ය සත්‍ය දකින්නට ඔහුට හැකියාව දක්ෂතාවය ඇති වෙනවා. ඒක සැබවින්ම බොහොම ගැඹුරු සාන්ත හැබැයි ප්‍රණීත භාවනාවක්. චතුරාර්ය සත්‍ය භාවනාව. මොකද අනන්ත සංසාර ගමනකදී මේ උතුම් චතුරාර්ය සත්‍ය අවබෝධ නොකරපු හිඳයි ජීවිතයට පැමිණිතාක් හැම දුක් විපත් පැමිණුනේ. සංසාරයේ දුක ඉමහත් දුකක්නේ. ඒ ඉමහත් දුක මුළුමනින්ම පැමිණුනේ. කුමක් නිසාද? චතුරාර්ය සත්‍ය විශේෂයි අනවබෝධය නිසා. එහෙනම් ඒ ඉමහත්ම දුක නැති වෙන්නෙත් කුමකින්ද? චතුරාර්ය සත්‍ය විශේෂයි ඇති කරගනු ලබන අවබෝධය හේතු කරගෙන. එහෙනම් ඇස් ඇති කෙනෙක් වෙනවා බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයා කොහොමද? දුක මෙයයි කියා දුකට හේතුව දුක් නැති කිරීම නැති කිරීමේ උපාය මෙයයි කියා මේ චතුරාර්ය සත්‍ය පිළිබඳව මනාව ශ්‍රවණය කරනවා. පදයෙන් පදයට
උද්දේශ නිද්දේශ පට නිද්දේශ වශයෙන් නැවත නැවත ශ්‍රවණය කරලා නැවත නැවත ඒ ගැන හිතලා හිත හොඳට ඒ චතුරාර්ය සත්‍යෙහි මෙහෙවලා ආන්නේ ශ්‍රාවකයා ඉන් අනතුරුව සමාධියෙන් සමාධිමත් සිතකින් නැවත නැවත එයම විමසලා ප්‍රත්‍යක්ෂ ඥානයක් ඇති කරගන්නවා චතුරාර්ය සත්‍ය පිළිබඳව. ඒ චතුරාර්ය සත්‍ය අවබෝධය අවස්ථා හතරකදී සිද්ධ වෙනවා. කවුරුත් දන්නවා සෝතාපන්න වීමෙන් සකදාගාමි අනාගාමි මහරහත් බවට පත්වීමෙන්. මේ අවස්ථා හතරෙන් තමයි චතුරාර්ය සත්‍ය අවබෝධය පරිපූර්ණ වෙන්නේ. චතුරාර්ය සත්‍ය අවබෝධය පරිපූර්ණ වෙනවා කියන්නේ එක පැත්තකින් අවිද්‍යාව නැමැති අන්ධකාරය දුරු වෙනවා, තවත් පැත්තකින් ප්‍රඥාව නැමැති ආලෝකයේ විසද වෙනවා, ප්‍රබල වෙනවා. තවත් විදිහකින් කියවොත් සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලබ්බත පරාමාස ආදී ක්ලේශ ධර්ම ඕගයෝග නීවරණ ධර්මයත් වෙනවා. අවස්ථා හතරකදී සමස්ත අකුසලය ප්‍රහාණය වීමයි මේ චතුරාර්ය සත්‍ය අවබෝධයේදී සිද්ධ වෙන්නේ. ඒ අවස්ථා හතර සියලු බුදුරජාණන් වහන්සේලා පසේ බුදුරජාණන් වහන්සේලා සියලුම මහරහතන් වහන්සේලා පසු කරනවා. ඒ කියන්නේ සෝතාපන්න අවස්ථාව, සකදාගාමි, අනාගාමි, අරහත් කියන මේ අවස්ථාවන් පසු කරමින් තමයි උතුම් චතුරාර්ය සත්‍ය පරිපූර්ණ වශයෙන් අවබෝධ කරන්නේ. තුන් ලෝකයට ඒ අමා ධර්මය මතු කරන බුදුරජාණන් වහන්සේ කිසිදු ගුරු උපදේශයකින් තොරවයි ඒ ශාන්ත අසිරිමත් ගම්භීර ධර්මය චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරන්නේ. එනිසාමනේ භාග්‍යවතුන් වහන්සේට සම්මා සම්බුද්ධ කියන්නේ පසේ බුදුරජාණන් වහන්සේලත් ගුරු උපදේශයකින් තොරව තමයි අවබෝධ කරන්නේ. නමුත් කතා කළ නොහැකි කෙනෙක් රෑදුටු සිහිනයක්සේ ඒ අවබෝධ කරන ලදදී වාක් විඤ්ඤාත්තියකින් ලෝකෙට කියා දීමේ හැකියාව ඒ උතුමන් සතු වෙන්නේ නැහැ. ඉතින් එහෙනම් බුදුරජාණන් වහන්සේට තමයි ඒ අසිරිමත් හැකියාව තියෙන්නේ. හරි පුදුම සහගතයි. ඉතින් ඒ චතුරාර්ය සත්‍ය දේශනාවට කියන්නේ සාමුක්ඛංශික දේශනාව. බුදුරජාණන් වහන්සේ විසින්ම සිදු කරනු ලබන වචන දහස් දසදහස් ලක්ෂ ගණන් නැති විස්තීර්ණ පළල් ශ්‍රාවක ආධ්‍යාසයන් අනුව කෙරෙන දේශනාව. ඒක සාරිපුත්ත ස්වාමීන් වහන්සේටවත් සිද්ධ කරන්න බෑ සාමුක්ඛංශික දේශනාව. ඒ දේශනාව සිද්ධ කරනකොට බුදුරජාණන් වහන්සේ ඉදිරියේ සිටින ඒ චතුරාර්ය සත්‍ය ඇහෙන මානිය සිටින සියලු ශ්‍රාවකයන්ගේ හද සන්තාන පිරිමදිනව ප්‍රඥාවෙන් කරුණා දැල එළමින් ඒ කරුණා දැලට කොටු කරගන්නවා බණහන සියලු ශ්‍රාවකයන්. ඉන් අනතුරු මෛත්‍රියන්නේ ශ්‍රාවකයන්ගේ හදවත් පිරිමදිනවා. කොච්චර පිරිමදිනවද කියනවා නම් ඒ බණ මඩුවේ ඉන්නේ සියල්ලන් වෙත භාග්‍යවතුන් වහන්සේ මෛත්‍රී ධාරාව, කරුණා ධාරාව, මුදිතා ධාරාව, මහා උපේක්ෂා ධාරාව මුදාහරිනවා. එතකොට ඒ බණහන සියලු දෙනාගේ හදවත් වලට කිව නොහැකි මට්ටමේ ප්‍රීතියක් දැනෙනවා. බුදුරජාණන් වහන්සේ ශ්‍රාවකෙක් භාග්‍යවතුන් වහන්සේ වෙත පැමිණීමෙන් අනතුරුව ආපු ගමම්ම චතුරාර්ය සත්‍ය දේශනා කරන්නේ නැහැ. අසත්පුරුෂයන් ප්‍රිය කරන කෙනෙක්ද? මේ ධර්මයේ දේශනා කළොත් ඵල ලැබෙනවද? ඒ සමස්තය බලාව දාරණු හරි ආශ්චර්යම. හැබැයි ඒ ශ්‍රාවකයා දන්නේ මෙච්චර දෙයක් බුදුරජාණන් වහන්සේ මගේ ජීවිතේ බැලුවා කියලා. එයාට කොහොමවත් ඒක තේරෙන්නේ නැහැ. නමුත් බුදුරජාණන් වහන්සේ හාත්පසෙන් විමසනවා. අර පංචවර්ගීය තාපසවරු මුණ ගැහිච්ච වෙලාවේ ඒ ක්ෂණයේ ඔය සියල්ල බලාව දාලා ඒ වෙනකොට අනන්ත සක්වලින් දෙවිවරු බ්‍රහ්මරාජවරු ඇවිල්ලා ඉදිකටු අගක ප්‍රමාණයේ ඉඩක් නැතිබෙන විදිහට මුළු ජම්බුද්වීප තලයේම වැහි ගිහිල්ලා. ඒ විතරක් නෙමෙයි පෝරවේ දේහ අපරගෝයානි උතුරු කුරු දිවයින් මේ ප්‍රදේශ වැහෙන විදිහට මුළු සක්වල මුවවිත වැහෙන විදිහට අප්‍රමාණ දෙවිවරු බ්‍රහ්මරාජුරු ඔය කොයි කාගෙත් හදසන්තාන බුදුරජාණන් වහන්සේ නිමේෂයකින් බලනවා සංසාරිත් වගතුගත් එක්කම. ඔබ හිතන්න මොන තරම් විස්මිත ප්‍රඥාවක්ද? ඒකයි සර්වඥතා ඥානෙ, ඉන්ද්‍රිය පරෝ පරියත්ත ඥානෙ, ආසයානුසය ඥානෙ, මහා කරුණා සමාපත්ති ඥානෙ, ඒ වගේම යමක මහා ප්‍රාතිහාර ඥානෙ, මේවා අසාධාරණ ඥාන කියන්නේ. ඉතින් මේ ඥාන බලයෙන් ශ්‍රාවකයා දෙස බලා තමයි පදයෙන් පදයට අසවලාට මේ ධර්ම පරයාය මෙසේ ඇසේවා මෙසේ වැටහේවා. දැන් ඔය අතරට මාගධී භාෂාව නොදන්න කෙනෙක් හිටියා කියන්නේ ඔහුටත් මේ දේශනාව තමන්ගේ භාෂාවෙන් නැසේවා කියලා අදිෂ්ඨාන කරනවානේ. එතකොට කොච්චර සත්ව ප්‍රමාණයක් දැස බලන්නද? භාෂාවන් කීයක් කතා කරන අයද ඔය එන්නේ? දැන් උනත් බලන ලෝකෙ මොනතරම් භාෂා විවිධත්වයක් තියෙනවද කියලා. මේ සියලු දෙනාට ගැලපෙන
විශ්වී ආමන්ත්‍රණය කින් බුදුරජාණන් වහන්සේ ධර්ම දේශනා කරන්නේ මූල භාෂාව මාගදී භාෂාවනේ එහෙම දේශනා කරනකොට තම තමන්ගේ භාෂාවෙන් තම තමන්ට ඇහෙනවා හරි පොදුම සහගතයි ඒ ශාස්ත්‍රෝන් වහන්සේගේ දේශනා කෞශල්‍ය ලෝතුරා බුදුරජාණන් වහන්සේ නමට පමණයි සමාන වෙන්නේ වෙන කාටවත් සමාන වෙන්නේ නැහැ ඉතින් එහෙම දේශනා කරනකොට චතුරාර්ය සත්‍ය ඒක මහා සැනකෙළියක් එහෙම නැත්නම් සාමාන්‍ය මිනිසෙක් මේ දුකින් අඳෝනා නගනවා වගේ එහෙම අඳෝනා නැගිල්ලක් නෙමෙයි ඒක මහා මංගල්‍යයක් ධර්ම දේශනාව කොහොමද මංගල්‍යයක් වෙන්නේ ලෝකෙ ලස්සනම රූපයේ හිමි අසම සම රූපයේ මි රස විහිදෙන රූපයේ හිමි උතුමන් වහන්සේ රස මඩුළු විහිදුව විහිදුවා තොල්පෙති සුරක්තවර තොල්පෙති විවරවන වාරයට සුදෝසුදු බුදු රස ධාරා මතු කර කර සිරි මුව මඩල විවර වෙන වාරයට මහ නිර්මල් සුවඳ පතුරුව පතුරුවා ලෝකෙ අති ප්‍රණීතම මధుර නින්නාදයෙන් බ්‍රහ්මස්වරේන්නේ ධර්මේ කියා දෙනවා කියා දෙන ධර්මයේ සත්‍යේ කාහල නාදයක් හරියට තේජස්වී සිංහ රාජයෙකුගේ සිංහ නාදයක් වගේ ත්‍රාසයක් නැති බයක් නැති අකම්පිත සිංහ රාජයෙක් නින්නාද කරනවා වගේ සිංහ නාද කරනවා වගේ බුදුරජාණන් වහන්සේ නම් වූ ශාක්‍ය සිංහ රජුන් කෝටි ලක්ෂයකට එහා පැතිරිච්ච සම්බුද්ධ රාජ්‍යයේ සිංහ නාද කරනවා ඒ සිංහ නාදය තමයි චතුරාර්ය සත්‍ය දේශනාව කිසිම බ්‍රාහ්මණයෙකුට ශ්‍රමණයෙකුට දෙවියෙකුට මිනිසෙකුට ආපිට හරවන්න බෑ අපපටිවත්තියන් ප්‍රතිවර්තනය කරන්න බෑ ඉතින් එහෙම දේශනා කරද්දී දුක ගැන කියා දෙන්නේ හදවත් වලට ඉහළම අමිල සතුටක් ලබා දීලා ආන්න එතකොට දුක අවබෝධ වෙනවා දුකින් ඉන්න වෙලාවක හිත දුකටපත් කරලා නෙමෙයි දුක ගැන කියා දෙන්නේ සමුත්තේජෙත්වා සම්පහන්සෙත්වා සන්දස්සෙත්වා ඉස්සෙල්ලාම ඒ ධර්මයේ දේශනා කරන්නට භාග්‍යවතුන් වහන්සේ ශ්‍රාවක මානසික මට්ටම සලකලා කාටත් තේරුම් ගන්න පුළුවන් තැනින් පටන් ගන්නවා දාන කතාව කවුරුත් අහන්න ප්‍රියයි දානින් ලැබෙන ආනිසංස අහන්න ප්‍රියයි එතකොට දාන කතාව ගැන දේශනා කරනවා සීල කතා සංඝ කතා ඊළඟට කාමාන ආදීනම ඕකාර සංකිලේශ නෙක්ඛම්ම ආනිසංස ආන්නේ විදිය තමයි අනුපිළිවෙල කතාව ආනුපුබ්බි කතං කතේති ඉතින් මේ අනුපිළිවෙල කතාව සිද්ධ වෙනකොට ශ්‍රාවක මනස බුදුරජාණන් වහන්සේගේ මధుර ස්වරයෙන් රස ආකරයක් වෙත කැඳවාගෙන යනවා. ඔහුට අතීතංශයේ අරමුණු පැමිණිලා හිත අවුල් වෙන එක නතර වෙනවා. අනාගතංශයෙන් අරමුණු පැමිණිලා සිත ආකූල වෙන එක නතර වෙනවා. පශ්චාත්තාපේ නැති වෙනවා. ඒ මිහිරි අවස්ථාවේදී පින්වතුනි ගතේ තියෙන සාපිපාසාදී පවස්පවා වේසකර දාහකර ගතීන් පවා නැති වෙන අමිල අරමුණක් ඒ මොහොත. एक महासेन के लिए महा मंगल्य बलान में बुद्ध रजानन वहां से नमक की वेड सिटी में मुन्न तरंग आश्चर्य मंद किया ने एवं के भूमि के टेटुलु वेन कोटम सितनी भी आना हादवतक देवेन तेवेन महा गैटलु महा प्रश्न दस दहस गणन्ति बुनात मोत की निवो विसंदिलाया ना मुकद ए बुद्ध रजानन वहां से दकिन एन नेम संसारे पारमिता पुरपु के निकने එතකොට නොමග ගිහිල්ලා තිබුණත් අර පාරමිතාවේ බලය නැති වෙන්නේ නැහනේ අර පාරමිතාවේ බලය නිසා බුදුරජාණන් වහන්සේගේ බුද්ධානුභාවය නිසා මේ දෙක එකතු වුණාම නොසිතූ නොපැතූ විපුල භාවයක් නැති වෙනවා ඉතින් පින්වතුනි පයින් ඇවිදගෙන එන අය අහසින් යනවා කියන එක පුදුම වෙන දෙයක් නෙමෙයි මේ සම්බුද්ධ ශාසනේ භාග්‍යතුන් වහන්සේගේ අප්‍රමාණ ආනුභාවය ගැන හිතද්දී ඒ වගේම පටාචාරාවන් උදවිය අඟුලිමාල වගේ උදවිය ඒ අසිරිමත් සැනසෙල්ල ලැබුවා කියන එක පුදුම සහගත නැහැ. ඒ භාග්‍යවතුන් වහන්සේගේ ආශ්චර්යමත් බුද්ධ ඉරුදී ඉදිරියේ. එතකොට බුදුරජාණන් වහන්සේ ලෙසින් අනුපිළිවෙල කතාවෙන් මේ චතුරාර්ය සත්‍ය දේශනා කරනවා ආන ශ්‍රාවකයා එය මනාව ශ්‍රවණය කරනවා. ඇත්තටම ශ්‍රවණය කරන්න හිතෙනවා. ඒ දේශනා විලාසය මధుර මනෝහර ස්වරය ඒ සුරක්තවර තොල්පෙති විවරවන ආකාරය පුරහන්දේ සෝභා පරයන මුව මඩල ඒ වගේ මේ මහා පුරුෂ ලක්ෂණ වලින් සෝභමාන විරාජමාන සම්බුද්ධ ශ්‍රී ශරීරය ඒ වගේ මේ බුදුරජාණන් වහන්සේටම අනන්‍ය සාධාරණ වූ අන් කිසිවෙකුට නොලැබෙන සම්බුද්ධ විලාසය ඒ සම්බුදුරජාණන් වහන්සේගේ ඉරියව් පැවැත්ම ඒ බුදුරජාණන් වහන්සේගේ සාන්ත විහරණය මේ සමස්තයම ධනමන රංජනය කරමින් ඕනම පුද්ගලයෙකුගේ ඕන ගින්න දුක් ගින්න නිවාලන්නට පුළුවන්.
පින්වතුනි බුදුරජාණන් වහන්සේගේ ජීවිතය තරම් මන බන්ධන ඇස් බන්ධන කන් බන්ධන අන් මිහිරක් අන් සුවයක් මේ ලෝකෙ වෙන කිසිම තැනක නැහැ ත්‍රිසංගත සතුන් පවා ඒ බුදුරජාණන් වහන්සේ දකිනකොට අප්‍රමාණ සුවයක් ලබනවා බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්න භූමියෙන් පියාඹගෙන යන පක්ෂීන් පවා බිමට බැහැලා නාද කරලා ඒ බුදුරජාණන් වහන්සේට පූජා කරනවා නොඑක් ආකාරයේ පක්ෂි විශේෂ සිව්පාවුන් සර්පයෝ පවා පුදුම විදියට ඔවුනොන් මෛත්‍රිය ලබනවා ඒ වනාන්තරේ මෛත්‍රියෙන් මෛත්‍රිය නැමැති පීෂයෙන් පිරී යනවා බලන්න කොච්චර වටිනවද කියලා බලන්න මොනතරම් පුදුම සහගතද කියලා ඉතින් එහෙම මුනිවරයෙක් දකින්න ලැබීම මොනතරම් මහිමයක්ද ඉතින් අපි හිතන්න ඕනි මේ කුරිරු වියරු නපුරු සංසාර ගමනේ වේලි වේලි ඇමිද ගියා නොයේ කාම සම්පත් හොයාගෙන කෙලෙස් සහිත පුද්ගලයන් පස්සේ අපව රවට්ටපු බොරු කියපු මුසාවෙන් හෙලා දමපු පුද්ගලයව ගැන නැවත නැවත විශ්වාස කර කර මොනතරම් අමාරුවේ වැටුණාද ඒ කාගේවත් වැරැද්දක් නෙමෙයි සංසාරේ හැටි එහෙම තමයි අපි විශ්වාස කරන්න ඕන අපි සරණ යන්න ඕනි මේ බුදුරජාණන් වහන්සේ ලෝකේ අමාරුම දේ තමයි බුදු ගුණය හඳුනා ගැනීම ඒ හඳුනා ගැනීමෙන් අනතුරුව බුදුරජාණන් වහන්සේගේ සරණ ලැබීම ඒක හරියටම සිද්ධ වුණාට පස්සේ නතේ ගමිස්සන්ති අපායන් කවුරුවත් සතර අපායේ වැටෙන්නේ නැහැ බුදුරජාණන් වහන්සේ සරණ ගියාය එනිසා පින්වතුනි මේ අස්සිරිමත් අවස්ථාවේ ඵල නෙලා ගන්න අප්‍රමාදීව බුදුරජාණන් වහන්සේ දේශනා කරන චතුරාර්ය සත්‍ය හොඳට අහන්න නුවණින් විමසන්න පදයෙන් පදයට ගල්ප ගලපා ජීවිතයට සම්බන්ධ කරගන්න එතකොට ඔබ ඇස්සති කෙනෙක් වෙනවා ආන්න චක්කුමා හෝති බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ වෙලෙන්දා චක්කුමත් කෙනෙක් වෙනවා කොහොමද ඒ බඩු මිලදී ගන්න බඩු විකුණන බඩු ලැබෙන ලාභය ගැන හොඳ අදහසක් ඔහුට තියෙනවා ඒ වගේ මේ ශාසනයේ භික්ෂුවත් මෙන්න මේ චතුරාර්ය සත්‍ය පිළිබඳව ශ්‍රුතමය චින්තාමය භාමනාමය ඥානයක් උපදවා ගත්තොත් ආන්න ඇස්සති ශ්‍රාවකේ චක්කුමත් වූ ශ්‍රාවකෙක් වෙනවා ඊළඟට වෙලෙන්දා විදුර වූ වෙලෙන්දෙක් වෙනවා කිව්වනේ ඥාන සම්ප්‍රයුක්ත වීරියක් තියෙනවනම් එහෙනම් භික්ෂුව කොහොමද විදුර වෙන්නේ කතංච භික්කවේ භික්ඛු විදුරෝ හෝති ද භික්කවේ භික්ඛු ආරද්ධ විරියෝ විහෙරති අකුසලානං ධම්මානං පහානාය කුසලානං ධම්මානං උපසම්පදාය මහණනි මේ ශාසනයේ ශ්‍රාවක භික්ෂුව ආරම්භන ලද වීරියෙන් යුක්තව වාසය කරනවා කුමකටද මේ වීරිය ආරම්භ කළේ අකුසලානං ධම්මානං පහානාය අකුසල් දහම් ප්‍රහාණය කරන්න කුසල් දහම් උපදවා ගන්නට මේ උදෙසා තමයි සැබෑම වීරියක අවශ්‍යතාව පවතින්නේ තාමමා දල්ල පරක්කමු අනිකිත්ත දුරෝ කුසලේසු ධම්මේසු ඒ උදෙසා ශක්තිමත් වීරියක් තියෙන්න ඕන දැඩි පරාක්‍රමයක් තියෙන්න ඕනි බහා නොතබන ලද වීරියක් තියෙන්නට ඕනි කුසල් දහම් උපදවන්නයි අකුසල් දහම් දුරු කරන්නයි පින්වතුනි මේ සිතක පහළවන අනේකාකාර ලාමක හීන ගණි අකුසල් සංසාරයත් එක්ක සම්බන්ධයිනි කල්ප කාලාන්තරයක් තිස්සේ පැසව පැසව බලවත් වෙලා ඒ කල්ප ගානක ඒ ජීවිතවල ආශ්‍රය නිස්රේ ලැබමින් රාගයේ ආශ්‍රය ද්වේෂ මොහ මද මාන පාප ආශ්‍රය ලැබමින් පහළ වෙන කාය දුස්චරිත වචී මනෝ දුස්චරිතනි අපට තියෙන්නේ මෙව ප්‍රහාණය කරද්දී තාමවා ශක්තිමත් වීරියක් ඕන අනික් හිත දුරෝ ඒ වීරිය බහා තබන්ට බෑ මගපල නිවන් අවබෝධ වෙනකම් එහෙනම් අන්න වෙලෙන්දා විදුර වූ වෙලෙන්දෙක් වෙනවා වගේ සාසනේ ශ්‍රාවකයා මෙන්න මේ විදියට අකුසල් දවන්න තවන්න කුසල් උපදවන්න ශක්තිමත් කෙනෙක් වෙනවා ඒ උදෙසා සෑම වෙලාවකම සැදී පැහැදී ඉන්නවා ඒ වීරිය අතහරින්නේ නැහැ අකුසලයේ මට සදා කාලයට එපා කුසලයේ මම හැම වෙලාවකම ඒ බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී නාමයට මගේ ජීවිතේ මම සම්බන්ධ කරගන්නවා බුදුරජාණන් වහන්සේ කුසලයේ මූර්තියක් පින් පිඬක් මේ ලෝකේ ඒ බුදුරජාණන් වහන්සේ පින් පිඬක් වෙලා ලොවක් පිනෙන් සනසාලන්නට ධර්මදේශනා කළ නිසා මමත් අකුසල් දවමින් කුසල් උපදවනවා කියන තැනට පැමිණෙනවා නම් ආන්නේ ශ්‍රාවකය විදුර වූ ශ්‍රාවකේ ඥාන සම්ප්‍රයුක්ත වීරියක් ඇති කෙනෙක් අකුසල් දවන්නට පවුමල දුරු කරන්නට නුවණ මුහු වූ වීරියක් අවශ්‍යයිනි ඒකයි විදුර කියලා කිව්වේ ඊළඟට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා කතංච භික්කවේ භික්ඛු නිස්සය සම්පන්නෝ හෝති භික්ෂුව නිස්සය සම්පන්න කෙනෙක් හොඳ ඇසුරක් තියෙන කෙනෙක් වෙන්නේ කොහොමද දැන් අර වෙලෙන්දා විශ්වාසනීය වෙලෙන්දෙක් වෙනකොට වටපිටාවේ ඉන්න ධනවතුන් පෝසතුන් ඔහුට සහයෝගය දෙනවා ඔහු ආයකට ව්‍යාපාර කරන්න කැමති වෙනවා
ඔහු සමීපයේ ධනිය තැන්පත් කරන එහෙම දේවල් සිද්ධ කරනවනේ ඒක වෙලෙන්දටත් ලාභයක් ඇසුරු කරන්නටත් ලාභයක් උභය පාර්ශවයටම ලාභයක් එමගින් මේ වෙලෙන්දා දියුණු වෙලෙන්දෙක් වෙනවා ආන්නේ වගේ මේ පැවිද්දාට සාසනීන ශ්‍රාවකයාට හොඳ නිස්සරේ සම්පත්තියක් තියෙන්න ඕනි ඉද භික්කවේ භික්කු යේතේ භික්කු භවසුතා ආගතාගම ධම්මදරා විනය දරා මාතිකා දරා තේ කාලේන කාලං උපසංකමිත්වා පරිපුච්ඡති මේ සාසනේ ඉන්නවා ධර්මදර විනයදර භවසුත මඟපල ලාභී වූ උතුමන් මහන්සියලා මඟපල ලාභී උතුමන් මහන්සියලා ඇසුරු කරන ලැබෙනවා නම් ඒක මොන තරම් වාසනාවක්ද මඟපල නොලැබුවත් මේ මිහිරි දහම් මනාව කියා දෙන අක්ෂර පද පාරිශුද්ධයෙන් කියා දෙන ධර්මධරය විනයධරය ඇසුරු කරන ලැබෙනවා නම් ඒකත් මොන තරම් ලාභයක්ද ඉතින් මේ උතුමන් වහන්සේලා වෙත පැමිණිලා කලින් කාලට ප්‍රශ්න විමසන්ට ඕන ඉදම් බන්තේ කතං ඉමස්සකෝ අත්තෝ ස්වාමිනි මෙන්න මේ දහම් කාරණේ කොහොමද අපි තෝරගන්නේ අන්න විමසන්න ඕනි හැටි ස්වාමිනි මෙන්න මේ විනය කාරණේ කොහොමද තෝරගන්නේ ස්වාමිනි මෙතෙන්දි ආපත්‍යක් වෙන්නේ කොහොමද ස්වාමින් වහන්සේ මෙන්න මේ අභිධර්ම පරයය මෙන්න මේ කුසලත්‍රිකය මෙන්න මේ හේතු ගොච්ඡකය මෙන්න මේ කර්මාන්තර විපාකාන්තර මේ විදිහට මෙන්න මේ ආරම්මන අධිපති අනන්තර සමනන්තර ප්‍රත්‍ය කොයි විදිහටද ස්වාමීනි මම අවබෝධ කර ගන්නට ඕනේ මේ විදිහට ධර්මයෙන් විනයෙන් ප්‍රශ්න අහනවා ඒ දැනුගත් ස්වාමින් වහන්සේලා සිල්වත් ස්වාමින් වහන්සේලා වෙත ලැඹිලා අන්නේම ඇසුරක් අපි හැමෝටම තියෙන්න ඕනේ ගිහි වේවා පැවිදි වේවා තසතේ ආයස්මන්තෝ අවිවටඤ්ඤේව විවරන්ති අනුත්තානී කතංච උත්තානී කරොන්ති එතකොට ඒ ප්‍රශ්න විමසන කොටේ බහුශ්‍රත ආගතාගම ධම්මදර විනයධර මාතිකා ධර ස්වාමින් වහන්සේලාගෙන් ඒ ස්වාමින් වහන්සේලා බොහොම කරුණාවෙන් කියලා දෙනවා හැබැයි විමසන්නට ඕන බොහොම යටහත් පහත්ව ගෞරවයෙන් පැවිද්දෙක් නම් සිවුරේ කාංශ කරගෙන පසඟ පිහිටුවා වන්දනා කරලා අවසර ලබාගෙන පහත් ආසනයක වාඩි වෙලා තමයි විමසන්නට ඕන එහෙම විමසනකොට මෙතෙක් විවර නොවූ දහම් පරයායන් ඔහුට විවර කළා දෙනවා මෙතෙක් ඔහුගේ ජීවිතයේ මතුවලා නොදැක්ක දහම් ඔහුට දකින්න අවස්ථාව හදලා දෙනවා ඔහුගේ සමත භාවනාව විදර්ශනා භාවනාව ඒ උභයාංශයට අවශ්‍ය සහයෝගය ලබා දෙනවා ඒ භාවනා කමඨාන වඩාත් නිවැරදි විදිහට අරන් යන්න ඕන විදිය ඒ වගේම යම් යම් අවස්ථාවන්හිදී ඒ අවස්ථාවන් පසු කරන්න අවශ්‍ය කරන උපදේශ මේ සියල්ල ඒ ස්වාමින් වහන්සේලාගෙන් ලැබෙනවා අනේක විහිතේසු කංඛාඨානීයේසු ධම්මේසු කංකං පටි විනෝදෙන්ති මේ ධර්මයේ පිළිබඳව ඒ පුද්ගලයන්ට නොඑක් නොවැටහෙන තැන් තියෙනවානේ ඒ සකමසුතෙන් සම්පූර්ණයෙන් නිසක කරලා ඒ ශ්‍රාවකයාට අවබෝධ වෙන්න සලස්වනවා එහෙනම් ඒවං කෝ භික්කවේ භික්කු නිස්සය සම්පන්නෝ හෝති ඔන්නෙයි විදිහට තමයි මේ ශාසනයේ භික්ෂුව නිස්සය සම්පන්න කෙනෙක් කියලා කියන්නේ එයාට හොඳ ඇසුරක් දෙන මේ කාරණය ඉතාම වැදගත් කාරණයක් මොකද හේතුව ශාසනයේ ඉන්න ස්වාමින් වහන්සේ කෙනෙකුට වැඩිහිටි ගුරු උතුමන් වහන්සේලාගේ ධර්මදර විනයදර ස්වාමින් වහන්සේලාගේ ඇසුරක් නොලැබුණොත් ඒක මහසු විශාල පාඩුවක් මුළු මාර්ගෙම වර්ධිනවා ඒ ඇසුර තියෙනවා නම් ස්වාමින් වහන්සේලාට ඒක වාසනාවක් ඒ නිසා නවක වේවා මධ්‍යම වේවා තේර වේවා ස්වාමින් වහන්සේලා ඒ ගෞරවණීය ඇසුර තියාගන්න ඕනි දේශනා කරන මමත් අහන ඔබත් අපි කවුරුත් මේ මහා සංඝරත්නයේ ගුරු උතුමන්ගේ ඇසුර කණ්ඩව පවත්වන්නෝනි මේ මුළු ජීවිතේ නෙමෙයි නිමන් දක්නා ජාති දක්වා අස්සජි ස්වාමින් වහන්සේ අසුරු කරපු නිසානේ දම්සෙනිවි සැරියොත් උතුමන් වහන්සේ මේ සසුන් දායාදේ හඳුනගත්තේ ධර්ම සේනාධිපතීන් වහන්සේට පවා ඒ ගුරු උතුමන්ගේ අසුර මොන තරම් උපකාර වුණාද ඉතින් ඒ නිසා අපිත් ඒ ගුරු උතුමන් වහන්සේලාගේ අසුර නිතර පවත්වන්නෝනි කලින් කලට බැහැ දකින්නෝනි වන්දනා කරන්න ඕනි ගුරු ස්වාමින් වහන්සේලා ළඟට කලින් කලට ගිහිලා වන්දනා කරනකොට වැඩිහිටි ස්වාමින් වහන්සේලා ළඟට දහම් අවවාදයක් නොදුන්නත් ඒ දැකීමම ඒ මුණ ගැහිීමම මා විශාල දහම් කතාවක් කියಾದීමක් හා සමානයි එනිසා ඒ සංඝ රත්නයේ දැකීම ආර්යයන් වහන්සේලා දැකීම එකනේ සප්පුරිසානම් දස්සාවි කියලා බුදුරජාණන් අපේ දේශනා කළේ අරියානම් දස්සාවි සත්පුරුසානන්ද සාමි ආර්යයන් වහන්සේලා එහෙම නැත්නම් සත්පුරුෂයෝ මේ මහා සංඝරත්නේ කලින් කලට දකින්න ඕන. එතකොට හොඳ නිස්සරය සම්පත්තියක් ඇසුරක් පිළිටනවා. අන්න බලන්න එහෙනම් පැවිද්ද නිස්සරය සම්පත්තියෙන් යුක්ත වෙන හැටි. දැන් මේ දහම් පරයාය තුලින් බුදුරජාණන් වහන්සේ සාමාන්‍ය ලෝකයේ දිවුණුවට පත්වන වෙලෙන්දෙකුගේ ජීවිතයේ තියෙන ගුණ තුනක්
පෙන්වා වදාලා චක්කුමත් භාවේ විදුර භාවේ නිස්සය සම්පන්න භාවේ චක්කුමත් භාවේ කිව්වේ වෙලඳාගේ වෙලඳාම පිළිබඳව ගැනුම් විකුණුම් පිළිබඳව ලැබෙන ලාභය ගැන ඔහුට හොඳ අදහසක් තියෙනවා ඒ පිළිබඳව ඔහු දක්ෂේ කාන්න ඔහුට වෙලඳාමී ඇස් තියෙනවා ආන්න පැවිද්දෙක් හෝ ගිහි ශ්‍රාවකෙක් මේ ශාසනයේ ඇස ලබන්නේ කොහොමද චතුරාර්ය සත්‍ය අසමින් නුවණින් විමසමින් භාවනා වේදෙමින් කොතෙක් දුරට යා චතුරාර්ය සත්‍ය විශේෂ ඥාන දර්ශනෙන් යුක්ත වේද යන කාරණේ මත ඊළඟට බෙලෙන්දා ඥාන සම්ප්‍රයුක්ත වීරියෙන් යුක්ත වීම හේවත් විදුර භාවය කියලා කිව්වේ ඒ වෙලෙන්දා බොහොම දක්ෂ වෙනවා බඩු විකුණන්නයි බඩු මිලදී ගන්නයි දැන් මුලින් ඇස් ඇති භාවය කිව්වේ ගැනුම් විකුණුම් අතර තුලනාත්මක භාවය රඳවා ගැනීම ඒ වගේම හැම වෙලෙන්දෙකුටම බඩු විකුණන්න ගියාම ඒ විකිණීමට වෙනම දක්ෂතාවයක් අවශ්‍යයිනේ අන්නේ දක්ෂතාවයක් තියෙනුනේ අන්න ඒකයි විදුර භාවය ඊළඟට මේ ශාසනය ගත්තොත් ශ්‍රාවකයා ඥාන සම්ප්‍රයුක්ත වීරියෙන් යුක්ත වෙනවා නැත්නම් විදුර භාවයෙන් යුක්ත වෙනවා කියන්නේ අකුසල් දහම් දවන්නට තවන්නට ගනු ලබන ප්‍රයත්නය වීරය අකණ්ඩ කොට පවත්වනවා ඒ හැකියාව දිනු කරනවා වෙලෙන්දා නිස්සය සම්පන්න වෙනවා කිව්වේ වටපිටාවේ ඉන්න වත් හොසත් කම් ඇති ගෘහපතිවරු සිටවරු මොහුගේ ඇසුරටපත් වෙනවා මොහු ළඟ බොහෝ මිල මුදල් භවභෝග සම්පත් ආයෝජනය කරනවා ආන්නේ කාරණෙන් මේ වෙලෙන්දා වඩාත් දියුණු වෙනවා අන්නේ වගේ මේ ශාසනයේ භික්ෂුව නිස්සය සම්පන්න වෙනවා සිල්වත් වූ ගුණවත් වූ මහා සංඝරත්නයේ ධර්මධර විනයධර මහා සංඝරත්නයේ අසුර නිතර ලැබමින් දහම් විමසමින් ඒ දහම් ආදරයෙන් ධර්මින් පුහුණු වෙනකොට එහෙනම් මේ කරුණ තුන ඔබේ ජීවිතයේ තියෙනවා නම් ඒ බුදුරජාණන් වහන්සේගෙන් අමා අමිල දහම් දායාදේ ලැබනවා ඔබ දහම් ඇස ඇති කෙනෙක් බවට පත් වෙන්න ඒ වගේම ඔබ සතර සම්‍යක් ප්‍රධාන වීරයන් යුක්ත කෙනෙක් බවට පත් වෙන්න ඕන ඒ වගේම ඔබ සත්පුරුෂයන් නිතර ඇසුරු කරන්න ඕන ආර්යයන් වහන්සේලා කල්යාණ මිත්‍ර මහා සංඝරත්නය නිතර ඇසුරු කරන්න මේ කරුණ ජීවිතයේ තියෙනවා නම් මෙව එකකට එකක් සම්බන්ධයි මේ සත්පුරුෂය ඇසුරු කරනකොට එයාට චතුරාර්ය සත්‍ය ධර්මය අහන්න ලැබෙනවා එතකොට කොහොමත් එයා චක්කුමත් කෙනෙක් වෙනවා ඒ අනුව ඔව් මේ ධර්මයේ පුහුණු කරනවා සීල සමාධි ප්‍රඥා වශයෙන් එතකොට අකුසල් දහම් දුරු වෙනවා අන්න විදුර වූ ශ්‍රාවකෙක් වෙනවා එහෙනම් මේ චක්කුමත් භාවයයි විදුර භාවයයි නිස්සරේ සම්පන්න භාවයයි බොහෝම එකකට එකක් සම්බන්ධ වෙන අවියෝජනීය ධර්මතා ඉතින් මෙතෙක් ධර්ම වලින් ඔබ සමන්නාගත වෙනවා නම් මෙලොව දිනෝ පරලොව දිනන සාන්තමා නිවනින් සැනසෙන ශ්‍රාවකෙක් බවට පත් වෙනවා නොඅනුමානවම ඉතින් මේ කියා දුන් අමා දහම් ශ්‍රවණය කරලා ඒ උතුම් සැනසෙල්ල ලබන්න චතුරාර්ය සත්‍ය අවබෝධයෙන් භීසුණු භව දුක නිමා කර ගන්නට හැම දිනාට වාසනාව පෑදේවා හැම දිනාම දහම් ඇස් ඇත්තෝ බවට පත් වේවා ඥාන සම්ප්‍රයුක් වීරියෙන් යුක්ත වූවෝ වෙත්වා ඒ වගේම කල්යාණ මිත්‍ර ඇසුරින් යුක්ත වූවෝ වෙත්වා කියලා මම ආශිර්වාද කරනවා ප්‍රාර්ථනා කරනවා ලක්හඬ සිත නිවන බුදුබණ ධර්මානුශාසනාව ශ්‍රවණය කළ ලක්වාසී ලෝවාසී සියලු දෙනාටත් එවැගේම පින්වත් ගයාන් දුස්යන්ත මහත්මයා ඇතුළු ලක්හඬ ගුවන් විදුලියේ කාර්ය මණ්ඩලය හැම දෙනාටමත් සිතක් ශාන්තියක් වේවා කියලා ප්‍රාර්ථනා කරමින් පුණ්‍යානුමෝදනාව සිද්ධ කරමු ආකාසට්ඨා ච භුම්මට්ඨා දේවා නාගා මහිද්ධිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු සාසනං ඉදං වෝ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ ဣත්තාවතා ච අම්මේහි සම්භතං පුඤ්ඤ සම්පදං සම්බේ සත්තා අනුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා ධර්ම ශ්‍රවණානි සංස බලෙන් සිනු දෙනාගේ හද సంతාන සදහම් අමාවෙන් නිවි නිවි සුවපත් වෙත්වා කියලා මම ආශිර්වාද කරනවා අභිවාදන සීලිස නිච්ඡං වද්ධා පචායිනෝ චත්තාරෝ ධම්මා වද්ධන්ති ආයුවන්නෝ සුඛං බලං ආයු ආරෝග්‍ය සම්පatti සංග සම්පatti මේවච අතෝ නිබ්බාන සම්පatti ඉමිනාතේ සමිජ්ජතු සාධු 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 සදහවතුනි අද දවසේ මෙම සුමధుර ධර්මානුශාසනාව සඳහා ධර්ම මණ්ඩපයේ වෙත වැඩම කොට වදාලේ ත්‍රිපිටකාචාර්ය
රාජකීය පඬිත අතිපූජ්‍ය බලංගොඩ රාධ ස්වාමින් වහන්සේ. අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේ සිදු කරන ආගමික ශාසනික ධර්ම ප්‍රචාරක කටයුතු තව තවත් සිදු කරන්නට ත්‍රිවිධ රත්නයේ ආශිර්වාදයෙන්ම ලැබේවායි අපි සාදු සිත පෙරදරිව ප්‍රාර්ථනා කරමු. අවසරයි අපේ හාමුදුරුවනේ. අද දින මෙම සුමතර ධර්ම දේශනාව සඳහා දායකත්වයෙන් කටයුතු කරනු ලබන්නේ ආදරණීය ස්වාමි පුරුෂයා පරලෝක ප්‍රාප්ත වී වසර දෙකක් පිරීම නිමිත්තෙන් එතුමන්ට පුණ්‍යානුමෝදනා කිරීම අරමුණු කොටගෙන අංක 274 පෝරතොට අකුරැස්ස නිවසේ පදිංචි M.A. වසන්තා ලලානී මහත්මිය විසින්. එතුමියගේ අරමුණ වූයේ මීට වසර දෙකකට පෙර පරලෝක ප්‍රාප්ත වූ තම ආදරණීය ස්වාමි පුරුෂයා වූ සනී ඉලම්පෙරුම ආරච්චි මහතාට පුණ්‍යානුමෝදනා කිරීමයි. එමින්ම මීට මාසකට පෙර පරලෝක ප්‍රාප්ත වූ ආදරණීය මව වූ දොරපේ විතානගේ ගිමරාහාමි මැතිනියටත් මීට වසර 9කට පෙර පරලෝක ප්‍රාප්ත වූ ආදරණීය පියාණන් වූ M.A. සෝමදාස මහතාටත් අජිත් ලලින්ද්‍ර ආදරණීය මල්ලීටත් බිහඳු බණ්ඩාර චුටි පුතාටත් සෙරිල් ඉලම්පෙරුම ආරච්චි ආදරණීය පියාටත් පුණ්‍යානුමෝදනා කිරීමත් එතුමියගේ අරමුණු අතර වුණා. එමින්ම සුජීවත්ව සිටින නිමලාවතී ජයවීර ආදරණීය මවට නිදුක් නිරෝගී භව ප්‍රාර්ථනා කිරීමත් උදව් උපකාර කළ නෑදැහිත මිතුරන්ට නිදුක් නිරෝගී සුවය ප්‍රාර්ථනා කිරීමත් ගෞරවනීය දේශකයන් වහන්සේට නිදුක් නිරෝගී චිරජීවනය ප්‍රාර්ථනා කිරීමත් එතුමියගේ අරමුණු අතර වුණා. එතුමියගේ ඒ සියලු අරමුණු සාක්ෂාත් වේවා. ධර්ම ශ්‍රවණය කළ ඔබටත් සංසාර ගමන කෙලවර උතුම් වූ අමා මහ නිර්වාණ සුවය සාක්ෂාත් කර ගැනීම සඳහා චතුරාර්ය සත්‍ය අවබෝධය පිණිස මේ ධර්ම දානමය පින්කම මේ ධර්ම ශ්‍රවණය හේතු වාසනා වේවායි අපි සාදු නාදයක් පවත්වා ප්‍රාර්ථනා කරමු. ඒ ප්‍රාර්ථනාවත් සමගින් සදහැවතුනි ධර්ම දේශනාව හමාර කරමින් සමුගන්නවා. 0.7026 366 166 දුරකථන අංකයට කතා කිරීමෙන් හෝ කෙටි පණිවිඩයක් යොමු කිරීමෙන් ඔබටත් හැකියාව තිබෙනවා ලක්හඬ සිත නිවන බුදුබණ සුමధుර ධර්මානුශාසනාවන්හි දායකත්වයේගෙන කටයුතු කරන්නට. එවෙනුවෙන් ඔබට පිං සිත් පහළ වේවා. සියලු දෙනාටම සම්මා සම්බුදු සරණයි.